අයිබුවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ නරඹන ඔබට වෙද වගේ මත දවසත් විශේෂ දවසක් හැටියටයි මා හඳුන්වා දෙන්න. මග ඇහුවත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔබේ ජීවිතයට ඔබ කොතරම් ආදරය කරනවද? ඕ අපි හරි ආදරේ අපේ ජීවිතයට. එමනම් නිරෝගී සුවය තමයි උතුම් සුවය කියන දේ මතකේ රඳවාගෙන ඔය ජීවිතයට ඔබ ආදරය කරන්න. එවිට ඔබ හිතන පතන ආකාරයෙන් නිරෝගීව චිරත් කාලයක් ජීවත්වන්ට ඔබට ආශිර්වාදය ලැබේවි. ඒ නිරෝගී සුවය ගැන කතා බහ කරද්දී අපට කිසිදාක අමතක කරන්න බැරි වචනයක් ශුද්‍ර ජීවියෙක් මගේ මනසට එනවා. කවුද මේ? අපි ජීව විද්‍යා පොතේ පළමු පාඩමේ ජීවියෙක්ද කියලා කියාගන්න බැරි ජීවියෙක් COVID-19 COVID වෛරසය මතකද ඔබට? නමුත් බොහෝ දෙනෙකුට අද දවස වෙනකොට ඒක අමතක වෙලා COVID-19 ඇවිල්ලා ගියා කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. නමුත් ඇවිල්ලා ගිහිල්ලාද තාම ඉන්නවද? තව කොච්චර කාලයක් ඉඳීද? මේ දේ ගැන කවුරුත් හිතුවේ නෑ නේද? ඔන්න හිතන්න කාලේ ඇවිල්ලා. ඇයි අපි එහෙම කියන්නේ? හිතන්න කාලේ ඇවිල්ලා තියෙන නිසාම ඒ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන කෙනෙක් සමඟ කතා බහ කරන්න තමයි අද දවසේ ශ්‍රී ලංකා මෝර්නින් ෂෝ මේ ගුවන් කාලය අපි ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ. එනිසා අපි ආරාධනා කරා ස්නායු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්නයට. සුබ දවසක් ඉඳුනේ. සුබ දවසක් ඔබේ සියලුම නරඹන්නන් හැමෝටමත්. COVID-19 ආවා. සමහර අය හිතනවා COVID-19 ඇවිල්ලා ගිහිල්ලා කියලා. ගිහිල්ලාද තාම ඉන්නවද යයිද? හොඳ ප්‍රශ්නයක් ඉඳුනිල් මගෙන් ඇහුවේ. මම ඔබ අපේ නරඹන්නන්ට මේ වැඩසටහනට ආරාධනා කරපු විදිහත් හරිම වැදගත්. අද මං හිතන්නේ ඒ වචන කීපය තුළ ඇයි මේකේ වැදගත්කම කියන එක හොඳට ඇතුළත් වෙලා තිබුණා. COVID-19 ආවට ගිහිල්ලා නැහැ. COVID-19 එක්කම අපි හැමෝම ඉගෙන ගත්ත කාරණයක් වෛද්‍යවරු හැටියට අපිත් රෝගීන් හැටියට සහ රෝගීන් වෙන්න හෝ වෙලා හිටපු අපේ නරඹන්නන් සියලු දෙනාත් ඒ වගේම ප්‍රතිපත්ති සම්බාධකයන් සහ දේශපාලනඥයන් ඒ වගේ අයත් හැමෝම ඉගෙන ගත යුතුව තිබුණ ඉගෙන ගත්තායයි මම හිතන එහෙම නැත්නම් ඉගෙන ගනී කියලා ඉස්සරහට හිතන කාරණයක් තමයි මහජන අවබෝධය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක. අපි දැක්කා COVID-19 වෛරසය අපේ ලෝකේ උගත්කම් නුගත්කම් බලන්න නැතුව ධනවත්කම් දුප්පත්කම් බලන්න නැතුව කිසිම සීමාවක් නැතුව මුළු ලෝකේ පුරාම ඉන්න හතර වර්ගයේම ධන ගස්ව හැටි අපි දැක්කා. ඒත් එක්කම අපි දැක්කා අනවබෝධය එහෙම නැත්නම් වැරදි දැනුම කියන එක ගියපුවාම කොච්චර මිනිස්සු ඒ කියන්නේ ධනවත් රටකද ඉන්නේ දුප්පත් රටකද ඉන්නේ ඉංග්‍රීසිද කතා කරන්නේ සිංහලද කතා කරන්නේ ආගමක් අදහනවද නැද්ද මේ කිසිම ભેදයක් නැතුව කොච්චර වැරදි පාරක යනවද කියන එකත් අපි දැක්කා. ඒක අපි දැනටත් දකිමින් පවතිනවා. COVID-19 තවමත් මේ ලෝකයට වින කරමින් පවතිනවා. දැනට තියෙන තත්වය ඔබ මගෙන් හැවුවොත් කොහොමද කියලා දැනට තියෙන තත්වය 20:20 එහෙම නැත්නම් 20:21 එක එක ප්‍රභේද ඇවිල්ලා ලෝකයේ සෞඛ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍රයන් දනගස්සපු වෙලාවල් වල තිබුණ තත්ත්වයට වැඩිය ඉතාමත්ම සුබදායක තත්ත්වයක තියෙන්නේ. ඔබ ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා ඉන්නවා. මමත් ඔස්ට්‍රේලියාවෙන් එළියට 4-5 වතාවක් මේ වෙනකොටත් ගිහිල්ලා තියෙනවා. ඊතුරු මාස කිහිප ඇතුළත යන්න නියමිතවත් තිබෙනවා කෙටි කාලීන වැඩ මුළු සහ දේවල් සඳහා. ඒකෙන් පෙන්눔 කරන්නේ COVID-19 වෛරසය ඇවිල්ලා අපිට තවමත් කරදර කර කර හිටියත් අපි COVID-19ත් එක්ක තරමක් සාර්ථකව ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි පුරුදු වෙලා තිබුණට ඔබත් මමත් ඉස්සෙල්ලාර කිව්වා වගේ ඉතාමත්ම වැදගත් අපි හරි දැනුම පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව ඉතාම දූරදර්ශී විදිහට මේකත් එක්ක ඉස්සරහට සමස්ත ලෝකයේ ජීවිතය ගෙනියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේකේදී කනගාටුවෙන් වුණත් කියන්න කාරණාවක් තියෙනවා. හුඟක් දේශපාලන නායකින් මා ඉන්න ඔස්ට්‍රේලියාවෙත් ඔබ ඉන්න ලංකාවෙත් වෙනත් රටවල දේශපාලන නායකිනුත් ඇතුළුව ඒකෙම නොවේයි කියලා තමයි හැසිරෙමින් පවතින්නේ. ඒක එච්චර දූරදර්ශී කාරණයක් නෙවෙයි. නමුත් විෂය කරුණු දන්න උදවිය හැටියට අපත් ඒවා මිනිස්සු අතරට ගෙනියන පාලම වන ජනමාධ්‍යකරුවන් වන ඔබත් අපි දෙගොල්ලොම අතර වගකීමක් තියෙනවා මිනිස්සුන්ට තේරෙන විදිහට ඒ මිනිස්සුන්ට අවබෝධය ලැබෙන විදිහට මේ කරුණු කාරණා කියලා දීලා මේකත් එක්ක ජීවත් වෙන එක. COVID-19 ගිහිල්ලා නැහැ. දැනට තියෙන තත්වය 20:20 21 තිබිච්ච තත්වයට වැඩිය හොඳයි.
ඉස්සරහටත් එහෙම හොඳ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම හොඳ වෙයිද වෙනත් පැත්තකට යයිද කියන එක තරමක් දුරට අවිනිශ්චිතයි දැනට තියෙන විදිහ තත්වයේ හැටියට. ඔව්, ශ්‍රී ලංකිකයින් හැටියට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි අපිට හැම දෙයක්ම හරි ඉක්මනට අමතක වෙනවා කියලා. මේ ශ්‍රී ලංකිකයින් හැටියට කතා කරද්දී ලෝකෙ කොහේ හිටියත් හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අමතක වෙන ඒවා අතර COVID-19ත් අමතක වෙලා කියන තැන තමයි සිටින්නේ. විශේෂයෙන් අපි දැන් කතා කරන ඔස්ට්‍රේලියාවේ ඉඳන් මේක ලෝකීන ඕන කෙනෙකුට දැක බලා ගන්නට පුළුවන්. මම කැමති ඔස්ට්‍රේලියාවේ තත්ත්වය පිළිබඳව ටිකක් කතා බහ කරන්නට. මොකද දැන් බොහෝ දෙනෙක් මුඛාවරණ පැළඳීම මම දකින්නේ. ශ්වසන මාර්ගයේ ඇසුරින් රෝගයක්. ඉතින් ඒ දේවල් අමතක වෙලා දෝ බන්දා. ඇත්ත කතාව මේකත් ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒ අමතක වෙන එක ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔස්ට්‍රේලියානු ජාතිකයන්ටත් වෙනත් ජාතිකයන්ටත් ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානුවන්ටත් මේ අමතක වීම ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙහිදී අපි මතක තියාගන්න ඕන එකක් තමයි දැන් ඔස්ට්‍රේලියාවේ දත්ත අරගෙන මං කිව්වොත් එහෙම COVID-19 අදටත් ඔස්ට්‍රේලියාවේ සිදුවන මරණ අනුපාත අතර පළවෙනි තුන් දෙන අතර ඉන්න කෙනෙක්. උදාහරණයක් හැටියට ඔබ ඔස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුළත් වුණොත් කිසියම් හෝ රෝගයක් සඳහා හෝ එහෙම නැත්නම් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔබට COVID-19 රෝහලක් තුළදී වැළඳුනොත් ඔබ ඒ COVID-19 නිසා මිය යාමේයි සම්භාවිතාවේ ඉතාමත්ම වැඩි. හැබැයි ඔබට වෙළඳ සංකීර්ණයක එහෙම නැත්නම් සාමාන්‍ය ආපන ශාලාවකදී එහෙම නැත්නම් සමාජය ඇතුළත COVID-19 වැළඳුනොත් ඔබට COVID-19 නිසා ජීවිතේ නැතිවීමේ සම්භාවිතාවේ අර තරම්ම වැඩි නැහැ. මට මතක හැටියට 1000කට 3ක් විතර වගේ තමයි සාමාන්‍ය කමියුනිටි එක එහෙම නැත්නම් සාමාන්‍ය සමාජයේදී ඔබට වෛරසය මුණ ගැහුනොත් ඔබේ ජීවිතයෙන් නැතිවීමේ සම්භාවිතාවය. ඒත් එක්කම අපිට දැනට පේන දෙයක් තමයි මේ පශ්චාත් COVID-19 ස්නායු රෝග සහලක්ෂණය කියන එක අපේ කණ්ඩායම හොයාගත්ත රෝගය එහෙම නැත්නම් ලෝන් COVID කියලා හැමෝම දන්න රෝග තත්ත්වය. මේක දැනට පේන හැටියට COVID-19 වැළඳෙන රෝගීන්ගෙන් සමහර පර්යේෂණ පත්‍රිකාවල් හැටියට 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට සමහර පර්යේෂණ පත්‍රිකාවලින් හැටියට 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට වගේ පීඩා විඳින්න බවයි පේන්න තියෙන්නේ. මම මේ දෙකෙම කියන්න උත්සාහ කරේ ඔබේ නරඹන්නන් භීතියට පත් කරන එක නෙවෙයි. COVID-19 නෑ වගේ තිබුණට ඔබට COVID-19 තවම වැළඳිලා නැත්නම් ඔබ ඒ සඳහා එයින් වැළකී සිටීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්න එක වැදගත් වෙනවා. මුඛාවරණ පැළඳීමත් ඇතුළුව සහ තමන්ගේ එන්නත් ලබාගෙන තිබෙන මට්ටමේ හැටියට ඒ අර මේ බූස්ටර් එන්නත ලබා ගැනීම ඒ වගේ දේවලුත් එක්ක ගත්තාම ඒ කියන්නේ රෝගය වැළඳීම වළක්වා ගැනීම සඳහා කළ හැකි හැම දෙයක්ම කරන එකේ වැදගත්කමක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට 5 වතාවක් COVID-19 හැදිලා තියෙනවා, 5 වතාවෙන් මොකුත් තුන්නේ නැහැ, ඒ නිසා එච්චර කලබල වෙන්න දෙයක් නැහැ කියලා මගේ ආරාධනාව ඒ පුද්ගලයා වුණත් 6 වෙනි වතාවට මේ වෛරසයේ මුණ ගැහෙන එක වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාකම තියෙන. අපි හැමෝම දන්නවා රෝග නිවාරණය රෝගවලට ප්‍රතිකාර කරනවට වැඩිය ඉතාමත්ම සාර්ථක දෙයක්. ඒක අවුරුදු දසදහස් ගාණක් තිස්සේ මානව සංහතිය දන්න කාරණයක්. ඒක අදටත් ඒ විදිහටම සත්‍යයක්. ඒත් එක්කම තවත් දේවල් අපි ඇත්තටම ඉගෙන ගත්තා මේ වෛරසයත් එක්ක. ගිය සති 2-3 ඇතුළත පර්යේෂණ වාර්තා කීපයක් එළියට ආවා COVID-19 වැළඳෙන රෝගියෙකුට ඒ වැළඳිච්ච ගමම්ම වගේ ප්‍රති වෛරස ඖෂධ ලබා ගන්න පුළුවන් නම්. එතකොට ඒත් එක්කම දියවැඩියා රෝගයට මාත්‍රා කර නිර්දේශ කරන ඖෂධයක් එච්චර මුදලක් යන්නේ නැති. මම ඒ ඖෂධේ නම කියන්න කැමති නැහැ. මොකද පර්යේෂණ පත්‍රිකා තාම පියර් රිවීව් ගන්නට පළවෙලා ඇවිල්ලා නැති නිසා. මේ දෙකම පාවිච්චි කරොත් එහෙම COVID-19 වැළඳෙන රෝගියෙකුට අර ලෝන් COVID කියන රෝග තත් එහෙම නැත්නම් පශ්චාත් ස්නායු රෝග සහලක්ෂණය පශ්චාත් COVID-19 ස්නායු රෝග සහලක්ෂණය කියලා අපි හෙළිදරව් කරපු රෝගය වැළඳීමේ ප්‍රවණතාවය 70%කින් විතර අඩු වෙනවා කියලා පෙනීලා ගිහිල්ලා තියෙන මේ පර්යේෂණ පත්‍රිකාව මම කියෙව්වා. ඒක ඉතාම හොඳට සාර්ථක කරලා තියෙන පර්යේෂණ පත්‍රිකාවක්. ඒ නිසා
මම බලාපොරොත්තු වෙනවා ඒක නුදුරු අනාගතයේදී ඒ පියර් රිවිව් හැටියට පළ වුණාට පස්සේ මේක මේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිර්දේශවලට ලෝකේ පුරාම එකතු වෙයි කියලා. ඒ වගේ අපි රෝගේ වැළඳුනොත් ඒක මෙල්ල කරගන්න දේවලුත් ඉගෙන ගනිමින් පවතිනවා. නමුත් මෙහිදී මගේ ආරාධනාව අපේ නරඹන්නන්ට තමන්ට කෝවිඩ් 19 වැළඳීමෙන් වැළකී සිටීම සඳහා කළ යුතු දේවල් ඉතාමත් වටිනවා. ඔබ මුඛාවරණ දමා ගැනීම කියන එක මතක් කරා. ඔව්. අර N95 කියන ජාතියේ මුඛාවරණයක් අපි දෙන්නෙක් දාගෙන හිටියොත් අවාසනාවකට අපිට මේ වෙලාවේ මැදිරියේදී එහෙම කරන්න බෑ. මේ දැන් මේ මේක රෝහලකුත් නෙවෙන නිසා මම හිතන්නේ අපිට එච්චර ලොකු අවදානමක් තියනවා කියලා. නමුත් ඔබ මම රෝහලේදී මුණ ගැහුණා නම් අපි දෙන්නම එවැනි මුඛාවරණ දෙකක් දාගෙන ඉන්නේ. සර්ජිකල් මාස්ක් එක එතකොට කොයිතරම් දුරට ආවරණේ වෙන්නේ? මම ඒකට එන්නම්. මේ දැන් N95 මාස්ක් දෙකක් දාලා තිබුණොත් එහෙම ඇත්තටම කෙනෙක්ගෙන් තව කෙනෙකුට කොවිඩ් 19 වැළඳීමේ සම්භාවිතාවය 99%කටමත් වඩා අඩුයි. සර්ජිකල් මාස්ක් එකේ ඒ තරම්ම සාර්ථකත්වයක් නැහැ. මට මතක හැටියට 50%කටත් වඩා අඩුයි. හැබැයි ඒත් මාස්ක් එකක් නොදා ඉන්නවට වැඩිය දාගෙන ඉන්න එක හොඳයි. හැබැයි N95 මාස්ක් එකේ මේ රැකවරණය අයිට වඩා වැඩි. රෝහලේදී අපි තව කරනවා පරීක්ෂණයක් ෆිට් ටෙස්ටිං කියලා. ඒ කියන්නේ ඒ ඒ මුඛාවරණය දාලා ඊට පස්සේ පරිගණකයක් ඉස්සරහට ගිහිල්ලා පොඩි පරීක්ෂණ 4-5ක් විතර කරනවා. මේ එයා ලීක් එකක් සම්පූර්ණෙම නැහැ කියන එක තහවුරු කරගන්න. එහෙම තහවුරු කරපු මාස්ක් තමයි අපිට දාන්න නිර්දේශ කරලා තියෙන්නේ. හැබැයි දැන් ඔස්ට්‍රේලියාවේ රෝහල් වලත් රෝගීන් ගැවසෙන්නේ නැති තැන්වල මුඛාවරණ දාන එක අත්‍යවශ්‍ය නැහැ කියලා තමයි නීති සම්පාදනය කරලා තියෙන්නේ. හැබැයි මගේ කණ්ඩායමට මම කියලා තියෙන්නේ මේ වෛරසය තාම ගිහිල්ලා නැහැ. අපිට මට බල කරන්න බැරි වුණත් මම පුළුවන් තරම් ඒගොල්ලන්ට නිර්දේශ කරනවා මේ ඒක දාගෙන ඉන්න කියලා. උදාහරණයක් හැටියට මම ඒ හැම එක අවස්ථාවකදීම ඒක දාගෙන ඉන්නවා. හැබැයි ඉතින් කණ්ඩායමේ හැමෝම ඒක පිළිපදින්නේ. හැබැයි 90%ක් විතර ඒ විදිහට ඉන්න බව පේනවා.